ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහර කඩවත විවේකාරාමාධිකාරී ශාස්ත්‍රවේදී ත්‍රිපිටකාචාර්ය පූජනීය මීගහතැන්නේ සංඝරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අංක 28 පිරිස්සල අඹේපුස්ස පදිංචි මල්ලිකා ජයසූරිය කුමාරිහාමි අබේකෝන් මහත්මිය අගලවත්ත දන්වත්ත පාර අංක 6-8 පදිංචි විශ්‍රාමික ගුරු ප්‍රේමා නානායක්කාර මහත්මිය කන්තලේ වන් ඇල අංක 369 පදිංචි ඒ.ජී. රම්මණිකේ මහත්මිය සහ කන්තලේ වන් ඇල අංක 355 නිවසේ පදිංචි ඩබ්ලිව්.ජේ. දයාවති මහත්මිය. අද ධර්මානුශාසනාවේ මාතෘකාව තමා තමාට ප්‍රියනම් කළ යුතු දේ පිළිබඳවයි. අප හැම ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තාති.
නමුදස්ස භගවතු වරහතු සම්මා සංබුද්ධස්ස නමුදස්ස භගවතු වරහතු සම්මා සංබුද්ධස්ස නමුදස්ස භගවතු වරහතු සම්මා සංබුද්ධස්ස තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, රටපුරා ලොවපුරා හිඳිමින් ඔබ හැමදෙනාම මේ සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයේ සිදු කරගත හැකි තවත් උදාර ඉතාම වැදගත් වටිනා කියන මහානීය මහානර්ඝ පින්කමක් සඳහායි. ඒ පින්කම තමයි ධර්මශ්‍රවණමය පින්කම. මේ උතුම් වූ ධර්මශ්‍රවණමය පින්කම තමයි මේ ලෝකේ කෙනෙකුට සිද්ධ කරගන්න පුළුවන්කම තිබෙන පින්කම් අතර ගරු ගාම්භීරම පින්කම. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමයි අපි හැම දෙනාටම ධර්මාවබෝධය සඳහා මූලිකවම සපුරා ගත යුතු කරුණු කාරණා සම්පූර්ණ කරගන්නට පුළුවන්කම තිබෙන. නිවන් මාර්ගය සඳහා අවශ්‍ය කරන මාර්ගය කෙසේ හෙලිපෙහෙලි කරගත යුතුද, ඒ වගේම ඒ මාර්ගයට අවශ්‍ය කරන දහම් කාරණා මොනවද කියන කාරණය පිළිබඳව අදහස, ඒ වගේම ඒ පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්කම තිබෙන්නේ ධර්මශ්‍රවණය කිරීම තුළින්. ධර්මශ්‍රවණය කරන අය තමයි ඒකාන්තයෙන්ම නිවන් මඟ හෙලිපෙහෙලි කරගන්නේ. ධර්මශ්‍රවණය කේන්ද්‍ර කරගෙන තමයි ඔබට අනිකුත් සියලුම පින්කම්වල යෙදෙන්නට අවස්ථාව, ඒ වගේම අවකාශයේ වටපිටාව, පරිසරය, ඒ වගේම කරුණු කාරණා සකසා ගන්නට පුළුවන්කම තිබෙන. ඒක නිසා මේ ධර්ම ශ්‍රවණය, බණ ඇසීම සියලු පින්කම් වලට කේන්ද්‍රීය පින්කමක් විදිහටයි හඳුන්වන්න පුළුවන්කම තිබෙන. ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන පින්වත් හැම දෙනාම උතුම් වූ සම්බුද්ධ නියමයට අනුව කටයුතු කරන්න ඕනේ. සම්බුද්ධ නියමය දේශනාව පැනවීම තමයි සුනාත, ධාරේත, චරාත. සුනාත හොඳින් අහන්න, සුනාත ධාරේත ඒ අහන ධර්මය
සිත තුළ හොඳින් ධාරණය කරගන්න. චරාත ඒ ධාරණය කරගත්ත ඒ දරාගත්ත ධර්මය තුළ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න. ධර්මයේ හැසිරෙන්න. එතකොට ඔය පින්වත් හැම දෙනාම මුලමැද අග ගලපාගෙන ධර්ම ගෞරවය, දේශක ගෞරවය පෙරදරි කරගෙන බණ අහලා ඉතාම සිහිබුද්ධියෙන් සිහි කල්පනාවෙන් යුක්තව ඒ ධර්මය හොඳින් ධාරණය කරගෙන මේ තුලින් ඔබේ නිවන් මාර්ගය හෙලිපෙහෙලි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල වටපිටාව පරිසරය සකසා ගන්න අප්‍රමාදී වෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරගත්තේ ධම්මපදය කියන බෞද්ධ ඔබෙත් මගෙත් අපි හැම දෙනාගේම හස්තසාර ග්‍රන්ථේන ගාථා ධර්මයක්, ගාථා රත්නයක්. මේ ධම්මපදය කියන ධර්ම ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයක් කියලා කියන්නේ අපේ බණපොත් මාලාව දෙසට අවධානය යොමු කරනකොට ධම්මපදය කියන ධර්ම ග්‍රන්ථය අපිට පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්කම තිබෙනවා. සේම ධම්මපදයේ යමෙක් පරිහරණය කරනවා නම් ධම්මපදය කියන ධර්ම ග්‍රන්ථයේ යමෙක් පරිශීලනය කරනවා නම් හදාරනවා නම් ඒ තැනැත්තා මුළු ත්‍රිපිටකයම හැදෑරුවා හා සමානයි. ඒ තරම්ම වැදගත් ධර්ම ග්‍රන්ථයක් තමයි ධම්මපද ධර්ම ග්‍රන්ථය කියලා කියන්නේ. එතකොට මේ ධම්මපදය කියන ධර්ම ග්‍රන්ථේ ගාථා වශයෙන් ගත්තහම ගාථා 423ක් අන්තර්ගත වෙනවා. ඒ ගාථා ධර්මයන් 423 කාණ්ඩ වශයෙන් බෙදලා තියෙනවා. ඒ කාණ්ඩවලට කියනවා වග්ග කියලා. නැත්නම් සිංහල භාෂාවෙන් කිව්වොත් වර්ග කියලා කියන්න පුළුවන්. ඒතර වර්ග 26කට බෙදලා තියෙනවා. ඒ වර්ග වලට නම් දීලා තියෙනවා. පළවෙනි වර්ගය තමයි යමක වර්ගය. දෙවෙනි වර්ගය තමයි අප්‍රමාද වර්ගය. දැන් මේ ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කොටගත් ගාථා ධර්මය අන්තර්ගත වෙන්නේ ධම්මපදයේ 12වෙනි වර්ගයට. ඒ 12වෙනි වර්ගය තමයි අත්ත වර්ගය කියලා කියන්නේ. අත්ත වර්ගයේ පළවෙනි ගාථා ධර්මය තමයි, පළවෙනි ගාථා රත්නය තමයි මේ ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරගත්තේ. මේ ධම්මපදය කියන ධර්ම ග්‍රන්ථයට මේ ගාථාව ආවේ කොහෙන්ද? ධම්මපදය කියලා කියන්නේ පස්සේ කාලෙකදී රචනා කරපු, සංස්කරණය කරපු බුද්ධ භාෂිත නොයෙක් තැන්වල තියෙන ත්‍රිපිටක ධර්මයේ පුරා තියෙන බුද්ධ භාෂිත සතරපද ගාථා, සයපද ගාථා එකතු කරලා නිර්මාණය කරපු ග්‍රන්ථයක්.
එතකොට මෙන්න මේ මම මාතෘකා කරපු ගාථා ධර්මය ධම්මපදයට ආවේ කොහින්ද කියලා අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. මේ ගාථා ධර්මය, මේ ගාථා රත්නය ධම්මපදයට ඈඳාගෙන තියෙන්නේ බෝධිරාජ සූත්‍ර ධර්ම දේශනාවෙන්. බෝධිරාජ සූත්‍ර ධර්ම දේශනාව අන්තර්ගත වෙන්නේ මජ්ඣිම නිකායට. මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ රාජවග්ගයට අයිති සූත්‍ර ධර්ම දේශනාවක් තමයි බෝධිරාජ සූත්‍ර ධර්ම දේශනාව. මේ බෝධිරාජ සූත්‍ර ධර්ම දේශනාවේ අන්තරගත ඒ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදහල සතරපද ගාථා ධර්මයක් තමයි ධම්මපදයේ අත්තවර්ගයේ පළවෙනි ගාථා විදිහට අපිට හමුවන්නේ. ඒ ගාථාවයි මම ඔබට මාතෘකා කරගත්තේ. මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ බෝධිරාජ සූත්‍ර ධර්ම දේශනාවේදී දේශනා කොට වදාලා, බෝධිරාජ සූත්‍ර ධර්ම දේශනාවේදී දේශනාව දේශනා කරන්නට යෙදුනේ කුමන කරුණක් අරභයාද කියන කාරණය පිළිබඳව දැන් මේ මොහොතේ අපි ටිකක් අවධානය යොමු කරලා බලමු. බෝධිරාජ කියලා කුමාරයෙක් හිටියා. මේ කුමාරයා රාජකුමාරයෙක්. මේ රාජකුමාරයාට අවශ්‍ය වෙලා තිබුණා ජම්බුද්වීපය තුල කිසිම කෙනෙකුට නොමැති ආකාරයේ සුවිසල් මාලිගාවක් තමන්ටම කියලා නිර්මාණය කරගන්න. තමන්ගේ වාසය සඳහා නිර්මාණය කරගන්න. ඒ සඳහා මේ බෝධිරාජ කියන රාජකුමාරයා කාරණා කාරණා විමසලා හොයලා බැලුවා. මෙහෙම බලනකොට රටේ ඉඳපු දක්ෂම වඩුවා මේ සඳහා යොදා ගන්න මෙතුමා කල්පනා කළා. මෙතුමාගේ ගෘහ කර්මාන්තය සඳහා රටේ ඉන්න දක්ෂම වඩුවව යොදා ගන්න කල්පනා කළා. ඒ අනුව ඒ වඩුවට පණිවිඩයක් යවලා මෙතුමාගේ අදහස ඉදිරිපත් කළාම වඩුවා බෝධිරාජ කියන රාජකුමාරයාගේ අදහසට අනුව සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ සැලැස්ම තමයි ඒ මාලිගාව, ඒ ගෘහය බිම ඉඳලා බලන කෙනෙකුට අහසෙ පිහාඹන ගුරුලෙක් වගේ පෙනෙන ආකාරයට සකස් කරන්න. එතකොට පියාසර කරන ගුරුලු පක්ෂියෙකුගේ ස්වභාවය තියෙන මාලිගාවක් තමයි දැන් සකස් කරන්නට සූදානම් වෙන්නේ. සැලසුම ඒක. බෝධිරාජ කුමාරයා ඒ සඳහා අවසර ලබා දුන්නා. දැන් මේ කර්මාන්තය දිගින් දිගට පවත්වාගෙන ගියා. වැඩ කටයුතු අවසන් වුණා. බෝධිරාජ කුමාරයා ආවා. අර රටේ දක්ෂම වඩුවා නිර්මාණය කරපු තමන්ගේ මාලිගාව බලන්න. වඩුවගෙන් ඇහුවා, වඩුව දැන් මේ මාලිගා කර්මාන්තයේ වැඩ කටයුතු ඉවරද? එතුමා කිව්වා දැන් ඉවර වෙන්න ඉතාම ආසන්නයි කියලා. ඉතාම සුළු වැඩ කොටසක් තමයි දැන් නිම වෙන්න තියෙන්නේ කියලා. ඒකත් එහෙමද කියලා බෝධිරාජ කුමාරයා කල්පනා කරලා එතුමා තමන්ගේ වාසස්ථානයට ගිහිල්ලා කල්පනා කරනවා, මේ වඩුවා ජීවත්ව හිටියොත් එහෙම තවත් කෙනෙකුට මේ වගේ මාලිගාවක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්.
ඒ නිසා මේ වඩුවව නැවත මේ වගේ මාලිගාවක් නිර්මාණය නොකරන තැනට පත් කරන්න ඕනේ. බෝධිරාජ කුමාරයා කල්පනා කරනවා මේ වඩුවගේ එක්කෝ අත් දෙක කපලා දාන්න ඕනේ, නැත්තම් දැස් සඳ කරන්න ඕනේ, නැත්තම් ජීවිතයෙන් තොර කරන්න ඕනේ. මේ පිළිබඳව කල්පනා කර කර ඉඳලා එතුමා අවසානයේ තීරණය කරනවා මේ වඩුවව ජීවිතයෙන් තොර කරන්න. එතකොට නැවත කෙනෙකුට මෙවැනි ආකාරයේ මාලිගාවක් මේ ජම්බුද්වීපය තුල ඉදි කරන්න පුළුවන් කමක් නැහැ. මුළු ජම්බුද්වීපයටම මගේ මාලිගාව විතරයි මෙච්චර ලස්සනට තියෙන්නේ. දඹදිවටම එකයි. ආයි කවුරුවත් ඒ වගේ මාලිගාවක් හදන එකක් නැහැ. මෙතුමා මේ වඩුවා පිළිබඳව ඇතිවෙච්ච අදහස බෝධිරාජ කුමාරයාගේ ළඟම හිතවතාට කියා හිටියා. කවුද ළඟම හිතවතා? ළඟම හිතවතා තමයි සංජිකාපුත්ත කියන ඇමතියා. සංජිකාපුත්ත ඇමතිය කල්පනා කළා මේ බෝධිරාජ කුමාරයා කරන්න හදන්නේ මහ විශාල අපරාධයක්. ඒක නිසා මේකට නම් ඉඩ තියන්න හොඳ නැහැ. එතුමා නිශ්ශබ්දව ඉඳලා හිමින් සීරුවේ ගිහිල්ලා අර ගෘහ කර්මාන්තේ, අර මාලිගා කර්මාන්තේ කරන තැනට ගිහිල්ලා අර රටේ දක්ෂම වඩුවව හමු වුණා. හමු වෙලා එතුමාට රහස්‍යගතව අර බෝධිරාජ කුමාරයාගේ අදහස කියා හිටියා. මෙයා කිව්වා ඔබතුමාව නැවත මේ වගේ මාලිගාවක් නිර්මාණය නොකරන තැනට පත් කරන්න, ඔබතුමාව ජීවිතයෙන් තොර කරන්න තමයි බෝධිරාජ කුමාරයා කල්පනා කරන්නේ. ඒක නිසා පුළුවන් ක්‍රමයකින් ජීවිතය බේරගන්න කියලා. මේ වඩුවුන් නැහැ කල්පනා කරනවා, දැන් මං කොහොමද ජීවිතය බේරගන්නේ? මේ විදිහට කල්පනා කර කර ඉන්නකොට යාටත් අදහසක් ආවා. තව ටික දවසකින් බෝධිරාජ කුමාරයා එනවා. තමන්ගේ මාලිගාව වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නිමා කරලද කියලා බලන්න. මේ වඩුවුන් නැහෙත් එක්ක බෝධිරාජ කුමාරයා කතා බහ කරනවා. එතුමා කියනවා වඩුවුන් නැහැ කියනවා, කුමාරයාණනි මට තව පුංචි වැඩ ටිකක් තියෙනවා මේක කරන්න. ඒ සඳහා මට දැබදඬු අවශ්‍යයි. කුමාරයා අහනවා මොන දැබදඬුද ඕනේ? කුමාරයාණනි දැම්මට ඕනේ අරටුව සහිත ශක්තිමත් ලී නෙවෙයි ඕනේ, අරටුව රහිත ලී ඕනේ, තාම සැහැල්ලු දැව වර්ග තමයි දැම්මට ඕනේ. ඒ දැව ටිකක්, ඒ විදිහේ දැව ටිකක් මට සපයන්න කියලා. බෝධිරාජ කුමාරයා ඉතාම සැහැල්ලු දැව වර්ග සපයලා දුන්න. මෙතුමා කියනවා දැන් මේවෙන් කරන්න තියෙන වැඩ ටික හරිම සියුම්. පිරිස ගැවසනකොට මට මේ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා වුණත් දැන් මේ වැඩ කටයුතු ටික සිදු කරන අතරතුර මේ මාලිගාවට එන්න එපා. මට ඉතාම නිවිහැනහිල්ලේ මේ කටයුතු ටික, මේ සියුම් වැඩ කටයුතු ටික නිමා කරන්න ඕනේ. එතකොට මේකෙදි මේ වැඩ කටයුතු නිමා කරන අතරතුර මගේ බිරිඳ දරුවෝ විතරක් ආවට කමන්නේ, ඒ අයගෙන් ආහාර පාන ටික ලබා ගන්නම්. ඔබතුමා මට ඒ උදව්ව කරන්න. මම තනියම මේ වැඩ කටයුතු ටික කරන්න ඕනේ. ඒ ටික තමයි වැදගත්ම කටයුතු ටික මේ මාලිගාවේ. ඉතින් ඒ අනුව බෝධිරාජ කුමාරයා අර වඩුවුන් නැහැට අවශ්‍ය කරන සැහැල්ලු, අරටුව රහිත ලීදඬු ලබා දීලා අර මාලිගාව වටේ රැකවල් සැදුවා. තමන්ගේ සේනාව ලව්වා.
කිසි කෙනෙකුට ඇතුළු වෙන්න නොහැකි වෙන විදිහට අර වඩු උන්නහේගේ බිරිඳ දරුව පමණක් බිරිඳට දරුවන්ට පමණක් ඇතුළට යන්න අවසර ලැබුණා. ඒ අවසරේ ලැබුණේ අර වඩු උන්නහේගේ නියමයේ පරිදි, ඉල්ලීම් පරිදි. වඩු උන්නහේ මොකද කළේ? හිමින් සීරුවේ හැදුවා අහසින් යන්න පුළුවන් යානාවක් අර ලීදඬු උපයෝගී කරගෙන. බිරිඳට කිව්වා ඉක්මනින්ම ගිහිල්ලා තියෙන වටිනා කියන දේවල් විකුණන්න, විකුණලා ඔක්කොම රන් රිදී මුතුමැණික් බවට පත් කරන්න. ඒ රන් රිදී මුතුමැණික් විතරක් අරගෙන එන්න බෝධිරාජ කුමාරයාගේ මෙහෙම අදහසක් තියෙනවා. ඒක නිසා අපි ඉක්මනින්ම මෙතනින් පැනලා යන්න ඕනේ දරුවොත් එක්ක. පණ බේරගෙන යන්න ඕනේ. ඒකට තමයි මම මේ අහසින් යන්න පුළුවන් යානාවක් නිර්මාණය කරන්නේ. එතුමා ඉක්මනට ඉක්මනට යානාම හැදුවා. එතකොට වඩුන් නැහැගේ බිරිඳ හා දරුව ඇහිල්ලා මේ සීරු දෙනා එක්කහසු වෙලා වඩුව විසින් නිර්මාණය කරන්නට යෙදුණු අර යානාවෙන් පලා ගියා. අහසින් පලා ගියා. පලා ගිහිල්ලා ඒ වඩුන් නැහේ හිමාලයේ කන්ද පාමුල වනාන්තරයට ගොඩ බැහැලා එතුමා එතන රාජ්‍යයක් නිර්මාණය කළා. එතුමා එතන රජ වුණා. ඒ නුවරට කිව්වා නමක් කාෂ්ඨවාහන නුවර කියලා. එතකොට මේ වඩුන් නැහේ තමයි ඒ නුවර නිර්මාණය කළේ. ඒ වඩුන් නැහේගේ වඩුන් නැහැ තමයි ඒ නුවර රජ වුණේ. ඒ රජතුමාගේ නම තමයි කාෂ්ඨවාහන රජතුමා. කාෂ්ඨවාහන නුවර කාෂ්ඨවාහන රජතුමා. එතුමාගේ පිරිවර සීලු දෙනා, ගෝලයෝ ආදී සීලු දෙනා එක්කහසු කරලා අලුතෙන්ම නුවරක්, නගරයක් නිර්මාණය කරලා ඒ නගරේ රජ කෙනෙක් බවට එතුමා පත් වුණා. ඒ සිද්ධිය එතනින් නිමයි. දැන් වඩුව පැනලා ගියා. දැන් කුමාරයා කල්පනා කරනවා මාලිගාවේ වැඩ නිමයි. දැන් මේ මාලිගාව ගෙවදීමේ උත්සවය සිද්ධ කරන්න ඕනේ. මාලිගාවට ගෙවදීමේ උත්සවය සිද්ධ කරන්න ඕනේ. ඒ සඳහා එතුමා මොකද කළේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට ආරාධනා කළා අර මාලිගාවේ දානය සඳහා. ගෙවදීමේ උත්සවයේ දානමේ පින්කම සඳහා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආරාධනා පිළි අරගෙන වැඩම කරවන්නට යදුනා. ඒ වැඩම කරවනකොට මාලිගාවේ දොරකඩ ඉඳලා ඇතුළට දානශාලාව දක්වා මේ බෝධිරාජ කුමාරයා පාවඩයක් කෙළුවා. සුදු පාට පාවඩයක් කෙළුවා. එතුමා පාවඩයක් කෙළුවේ යමක් හිතේ තියාගෙන. මේ බෝධිරාජ කුමාරයාට එතුමා විවාහ වෙලා යම්කිසි කාලයක් ගත වෙනවා. හැබැයි දරුවෝ නැහැ. දරුවෙක්ගේ ආසාව, දරුවෙක් ලබා ගැනීමේ ආසාව එතුමාට තිබුණා. එතුමා කල්පනා කරා බුදුරජාණන් වහන්සේ මේ පාවඩයේ පිටින් වැඩියොත් අපිට දරුවෙක් ලැබෙයි. බුදුරජාණන් වහන්සේ මේ පාවඩ පිට වඩින සීක්වා කියලා කල්පනා කළා. එහෙම කල්පනා කළා තමයි පාවඩ ඉලුවේ. බුදුරජාණන් වහන්සේ මාලිගාවේ දොරකඩට වැඩලා අර පාවඩයට පා නොතියා වැඩ ඉන්නවා. බෝධිරාජ කුමාරයා ආයාචනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අපිට යහපත පිණිස මේ පාවඩේ මතින් වඩින සේක්වා කියලා. පළවෙනි වර, දෙවෙනි වර, තෙවෙනි වර ආයාචනා කර හිටියා. බුදුරජාණන් වහන්සේ නොසිල්වී ඉන්නවා. පාවඩේට අඩිය තිබ්බේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ තුන්වෙනි වර ඉල්ලා හිටියාන් පස්සේ ආනන්ද හාමුදුරුව දිහා බැලුවා. බුදුරජාණන් වහන්සේ, ආනන්ද හාමුදුරුවන්ට තේරුණා බුදුරජාණන් වහන්සේගේ අදහස. බෝධිරාජ කුමාරයාට කිව්වා ආනන්ද හාමුදුරුවෝ ඔය පාවඩ අකුලන්න, පාවඩ ඉවත් කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වඩි විකිව දානශාලාවට. ඒ අනුව බෝධිරාජ කුමාරයා වහ වහා පාවඩ ඉවත් කරා. බුදුරජාණන් වහන්සේ දානශාලාවට වැඩියා. බෝධිරාජ කුමාරයා ඇතුළු පිරිස එක්කහසු වෙලා
බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන් පිළිගැන්නුවා. දන් පිළිගන්වලා මිටි අසුනක් කරගෙන වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අර පාවඩ පිට නොවැඩි කාරණේ විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කුමාරය, ඔබේ හිතේ තියෙන අදහස කවදාකවත් සමෘද්ධ වෙන එකක් නැහැ. සමෘද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පාවඩ පිටින් බුදුරජාණන් වහන්සේ වැඩිය කියලා. බෝධිරාජ කුමාරය අහන, ස්වාමිනි, භාග්‍යතුන් වහන්සේකට හේතුව මොකද්ද? එහෙම වෙන්න හේතුව මොකද්ද? මම මේ වෙන විට ඔබ වහන්සේව තුන්වරක් සරණ ගිහිල්ලා ඉන්න උපාසකෙක්. මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙම වෙන්න හේතුව පෙර අත්භවයක මේ බෝධිරාජ කුමාරයා තමන්ගේ බිරිඳත් සමග නැව් නැගලා ගමනක් යනවා. මේ නැවේ තව බොහෝ පිරිසක් හිටියා. අතරමඟ මහ මොහොද මැද නැව විනාශ වෙනවා. කොහොම හරි මෙයයි බිරිඳයි දෙන්න ලෑලි කෑල්ලක එල්ලිලා ගොඩබිමක් කරා එනවා. මේ ගොඩබිමේ මිනිස්සු නැහැ. මිනිස්සුන්ගෙන් තොර ගොඩබිමකට පැමිණිලා මේ දෙන්න කල්පනා කරනවා, දැන් කොහොමද ජීවත් වෙන්නේ කියලා. හැබැයි මේ ගොඩබිමේ ගස් තිබෙනවා. ඒ ගස්වල විශාල ලෙස පක්ෂීන් ඉන්නවා. කූඩු හදාගෙන පක්ෂීන්ට මහ විශාල වාසස්ථානයක් බවට පත්විච්ච ගොඩබිමකට තමයි මේ දෙන්න ගොඩ බැහැලා තිබුණේ. මේ දෙන්නගේ ජීවිත ආරක්ෂා කරගන්න මේ දෙන්න මොකද කළේ? ගිනි අවුලුවාගෙන අර කුරුළු කූඩුවල තිබුණු බිත්තර ගින්නේ දාලා පුළුස්සලා ආහාර කොට ගත්තා. බිත්තර ඉවරුණහම් පස්සේ පුංචි පුංචි කුරුල්ලු පැටව්, ඊට පස්සේ කුරුල්ලන්ව මේ විදියට නොයෙක් ආකාරයෙන් මහ විශාල ප්‍රාණඝාතයක් මේ දූපත තුල මේ දෙදෙනා විසින් සිද්ධ කළා. කිසිම වෙලාවක මේ දෙන්නට හිතුන්නේ නැහැ අපි මේ කරන්නේ ප්‍රාණඝාතයක් කියලා, අපි මේ කරන්නේ අකුසලයක් පාපකර්මයක් කියලා කොයි වෙලාවකවත් මේ දෙන්නට හිතුනේ නැහැ. මේ විදිහට ඉඳලා මේ දෙන්න මිය ගිහිල්ලා, කර්ම අනුරූපව මිය ගිහිල්ලා, දැන් මේ භවයේ කොහොම හරි උප්පත්ති ලැබුවා රාජකුමාරයෙක්ව. අර කරපු පාප කර්මයට අනුව අර කුරුළු බිත්තර විනාශ කරා, කුරුළු පැටව විනාශ කරා, මහ විශාල පාප කර්මයක් සිද්ධ කළා. මේ පාප කර්මයේ ඵල විපාක විදිහට ඔබලට මේ භවයේ දරුවන් ලැබෙන්නේ නැහැ. අතීත භවවල ලැබුණෙත් නැහැ, ඉදිරියට ලැබෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්ම විපාකයක බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය මේ බෝධිරාජ කුමාරයට දේශනා කරලා බෝධිරාජ සූත්‍රය දේශනා කරනවා. ඒ බෝධිරාජ සූත්‍ර ධර්ම දේශනාව තුල අන්තර්ගත වෙන ගාථා හතරපද ගාථා ධර්මයක් තමයි මම මේ මාතෘකා කොට වදාලේ. නැවතත් බලමු අපි ඒ ගාථා ධර්මයේ මොකද්ද කියලා. අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ. බෝධිරාජ සූත්‍ර ධර්ම දේශනාව, බෝධිරාජ කුමාරය ඇතුළු රජගෙදර පිරිසට දේශනා කරපු සූත්‍ර ධර්ම දේශනාව දීර්ඝ සූත්‍ර ධර්ම දේශනාවක්. මේ දීර්ඝ සූත්‍ර ධර්ම දේශනාවෙන් ධම්මපදය කියන ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙන ගාථා රත්නයයි මම මාතෘකා කරේ. එතකොට මේ ගාථා රත්නය තුලින් ඉතාම වැදගත් පණිවිඩයක් අපේ ජීවිතවලට, වැදගත් පණිවිඩයක්, ඉතාම වටින පණිවිඩයක්, බොහොම ගැඹුරින් කල්පනා කළ යුතු පණිවිඩයක් බුදුරජාණන් වහන්සේ දෙනවා. අත්තානංචේ පියං ජඤ්ඤා, ඒ කියන්නේ තමාට තමා ආදරය කරනවා නම්, තමාට තමා ප්‍රිය නම්,
මොකද කරන්න ඕන්? රක්කේයනං සුරක්කිතං. තමාට තමා ප්‍රියන ප්‍රියනං තමන් විසින් තමන්ව ඉතාමත්ම හොඳින් ආරක්ෂා කරන්න ඕනේ. තින්න මඤ්ඤ තරං යාමං තුන් වයසින් එක් වයසක හෝ පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ තමන්ව පෝෂණය කරන්න ඕනේ. දැන් ඔය ගාථා රත්නේ වචනාර්ථය සරල අදහස ගත්තොත් එහෙම ඔහොමයි. හැබැයි මේ පිළිබඳව අපි ටිකක් ගැඹුරින් විමසලා බලන්න ඕනේ. අත්තානං චේපියං ජඤ්ඤා තමන්ට තමන් ආදරෙයි. කවුද තමන්ට ආදරේ නැත්තේ? අන් හැම දෙනාටම වඩා තමන් තමන්ට ආදරෙයි. ඒ බව ඔබ හොඳට දන්නවා. තමන්ට ආදරෙ නිසා කොච්චර දේවල් අපි කරනවද? රක්කේයනං සුරක්කිතං. බොහොම සුරකිව බොහොම මනාකොට තමාව ආරක්ෂා කරගන්නවා. කොච්චර දේවල් මේ ආරක්ෂා වෙනුවෙන් තමන්ට ආදරෙ නිසා තමන් කොච්චර දේවල් කරනවද? හොඳට තමන්ව හොඳට ලස්සනට තියාගන්න එක. ඒ කියන්නේ තමන්ගේ ශරීරය හොඳට තියාගන්න එක. ඒක හොඳට කරනවා. දවසට කීප විට මේ ශරීරය පිරිසිදු කරගන්නවා. ඒ වගේ මේ ශරීරයට හොඳට ලස්සනට හොඳම විසිතුරු ඇඳුම වගේම පැළඳුමින් අලංකාරවත් කරනවා. ඒ වගේම හොඳට මේ ශරීරය සන්තර්පණය කරන්න පෝෂණය කරන්න හොඳ දේවල් ආහාර කොට ගන්නවා. මේ ශරීරයට හොඳ දේවල් කන්න බොන්න දෙනවා. ඒ වගේම මේ ශරීරය නිරෝගීව පවත්වා ගන්න බොහෝ දේවල් කරනවා. ලෙඩක් දුකක් හැදුනොත් එහෙම ඉක්මනින් මේ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ආදිය ලබා ගන්නවා. බෙහෙත හිත ලබා ගන්නවා. මේ ශරීරයට අවශ්‍ය කරන අපූපස්ථාන අපි විසින් සිද්ධ කරනවා. මේ ශරීරය හැමදිස්සෙම පරිස්සමින් පවත්වා ගන්න, අනතුරක් නොවන ආකාරයෙන් පවත්වා ගන්න අපි වග බලා ගන්නවා. සියලු කටයුතු කරනකොට හැමදිස්සෙම තමන්ගේ පරිස්සම පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඇයි? තමන්ට ආදරෙ නිසා. ගෙවෙන ගෙවෙන හැම මොහොතකම, ඒ වගේම තබන තබන පියවරක් පියවරක් පාසා අපි තමන්ගේ පරිස්සම පිළිබඳව කල්පනා කරනවා. යම් කිසි වැඩක් කරත්, ඒ වගේම ගමනක් ගියත්, මගතොටේ දෙවුනත්, ඕනම තැනකදී තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලස ගන්නවා. ආරක්ෂාව සලස නොගත්තොත් එහෙම ලොකු අනතුරක් වෙන්න පුළුවන් ශරීරයට තමන්ට. ඒ වගේම මේ තියෙන රූප ස්වභාවය තව තවත් වර්ධනය කරගන්න කොච්චර දේවල් කරනවද? මේ ශරීරයේ ලස්සනට සරසල හොඳට තියාගන්න බොහෝ දේවල් කරනවා. එතකොට මේ ශරීරය ලස්සනට තියාගන්න කරන දේවල්, මේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා හැම දෙයක් පිළිබඳවම සැලකිලිමත් වෙනවා. දැන් අද බලන්න, තමන් තමන්ට ආදරය කරන නිසා, තමන් තමා තමාට ප්‍රිය නිසා තවත් මේ ප්‍රියමනාප බව වැඩි කරගන්න, ඒ වගේම තමන්ව ලස්සනට මේ සමාජයට, මේ ලෝකයට, රටට පෙන්වන්න, ලෝකයාට පෙන්වන්න කිස් ගහේ ඉඳලා මහන්සි වෙනවා. හැම දෙයක් පිළිබඳව මයිල් ගහේ ඉඳලම වෙහෙසනව මහන්සි වෙනවා. ඇහි බැමේ ඉඳලා, ඇහි පිල්ලමේ ඉඳලා, බලන බැල්මේ ඉඳලා, කරන කතා බහේ ඉඳලා, වෙන හිනහවේ පාන හිනහවේ ඉඳලා මේ සීළු දේවල් පිළිබඳව තමන් සැලකිලිමත් වෙනවා. ඒව පෙර සූදානම් වෙනවා. මගේ හිනහව හොඳයිද? මගේ හිනහව ලස්සනද? මගේ කතා බහ ලස්සනද? මගේ බැල්ම ලස්සනද? මං කොහොම බැලුවොත්ද හොඳ? මං කොහොම ඇවිද්දොත් හොඳයිද? කොච්චර දේවල් ගැනනම් අපි කල්පනා කරනවද තමන් පිළිබඳව හිතනකොට? එතකොට තමන් තමන්ට ප්‍රියයි. ඒ නිසා තමන් හැමදිස්සෙම
උඩට ඔසවල ගන්න කටයුතු කරනවා. තමන්ගේ රූප ස්වභාව, තමන්ගේ ඇවතුම් පැවතුම්, තමන්ගේ කතාබහ, මේ හැම දෙයක්ම උඩට ඔසවල ගන්න අපි කල්පනා කරනවා. ඒක තමයි ලෝකයාගේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමන් තමන්ට ආදරේ නම් ඕව විතරක් කරලා හරියන්නේ නැහැ. තව කරන්න දේවල් තියෙනවා. තින්න මඤ්ඤ තරං යාමං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වැදගත්ම කාරණයක්. මේ ජීවිතයේ තියෙනවලු අවධි තුනක්. මේ ජීවිතයේ අවධි තුනක් තියෙන ඕනම කෙනෙකුට අවධි තුනක් පහු කරන්න සිද්ධ වෙනවා. එතකොට යම් කිසි අවධියකදී අතරමඟ ඔය අවධි තුනම පහු කරන්න ඉස්සලා ජීවිතයේ තොර වුණොත් වෙනම කාරණයක්. නමුත් ඕනම කෙනෙකුට අවධි තුනක් තියෙන ජීවිතේ. පළවෙනි අවධිය තමයි ප්‍රථම අවධිය, මජ්ජිම අවධිය, පස්චිම අවධිය කියලා කියන්නේ. මේක තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙනම් ප්‍රථම අවධිය කියලා කියන්නේ බාල කාලය. ඊට පස්සේ තරුණ කාලය, ඊට පස්සේ මහලු කාලය. තින්න මඤ්ඤ තරං යාමං කියලා කියන්නේ ඒකයි. තුන් වයස, තුන් අවධි, අවධි තුන. එතකොට අවධි තුනම අපි පිනට දහමට, බණට භාවනාවට, බණට භාවනාවටත් යොමු කරන්න ඕනේ. දැන් ඔය අවධි තුනෙන් අපි ගමු බාල කාලය. බාල කාලය ගත්තාම පස්සේ බාල කාලයේත් අවධි තුනක් තියෙනවා. බාල කාලය ගත්තාම පස්සේ බාලම කාලය, ජීවිතේ මූලික අවධිය. ඊට පස්සේ ළමා කාලේ, ඊට පස්සේ තරුණ කාලේ. දැන් එතකොට ඒක නව යෝන් විය කියලාත් ගන්න පුළුවන්. මොකද තරුණ වියට පත් වෙන්නේ ඉස්සල්ලානේ. දැන් ඒ කාලේ ගත්තොත් එහෙම, ඒ අවදි ගත්තොත් එහෙම, ඒ අවදියෙන් අවදි, ඒ අවදි තුනම ගත්තොත් එහෙම, ඒ අවදි තුනෙන් අපිට බාලම කාලය, ලදරු කාලය ගත්තොත් එහෙම, ලදරු කාලය පිළිබඳව, ඒ ලදරු කාලයේදී බණට භාවනාවට පිනට දහමට අවධානය යොමු කරනවා කියන එක බොහොම අතලොස්සක් දෙනෙක්ගෙන් සිද්ධ වෙන කාරණයක්. ඒ වගේම ළමා කාලයේ ටිකක් තේරුම් බේරුම් එන වයස එනකොට, පාසල් යන වයස වෙනකොට, අන්නේ කාලේ වෙනකොට යමක්කමක් තේරෙනවා. හොඳ නරක තේරෙනවා, කලයුත්තන කලයුත්ත තේරෙනවා, පිම්පව් තේරෙනවා. එතකොට ඒව තේරෙන වයස වෙනකොට අපිට යම් කිසි පිනක් දහමක් පිළිබඳව අදහසකට එන්න පුළුවන්. පවින් වැළකිලා පිනක දහමක යෙදෙන්න ඕනේ, පුංචියට හරි පිනක දහමක යෙදෙන්න ඕනේ කියන අදහස ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මෞදිමෝපිය පවා ඒ සඳහා උදව් කරන්න ඕනේ දරුවන්ට. එතකොට 6-4 නොතේරෙන වයස කියලා එකක් තියෙනවානේ. 6 කියලා කියන්නේ දිව්‍ය ලෝකය, කියන්නේ කුසල් මාර්ගයේ තේරෙන්නේ නැහැ. 4 කියලා කියන්නේ සතර අපාය, ඒ කියන්නේ පාප මාර්ගයේ සතර අපායට වැටෙන මාර්ගය නොතේරෙන වයසක් තියෙනවා. ඔව තේරෙන වයසන වෙනකොට දෙමෝපියන්ගේ, වැඩිහිටියන්ගේ උපදෙස් අවවාද අනුශාසනා ඇතුව, මඟ පෙන්වීමේ යටතේ ඇතුව යමක් ජීවිතේ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ ඊළඟ ඔය ප්‍රථම අවධිය නැත්නම් බාල කාලේ තුන්වෙනි අවධිය තමයි නව යෝන් විය කියලා කියන්නේ. ළමා කාලීක මොළ නව යෝන් වයසට එළඹෙනකොට ඒ කාලෙදී අර ළමා කාලයට වඩා යමක් තේරෙනවා. කලයුත්ත නොකලයුත්ත මොකද්ද, පිම්පව් මොකද්ද, කුසල කුසල් මොනවද, පින්දහම් යෙදෙන්න ඕනේ කොහොමද, මේ আদি දේවල් තේරෙනවා. එතකොට මේ කාල පරිච්ඡේදය තුලත් ඔය කියන ජීවිතයේ ප්‍රථම කාල පරිච්ඡේදය තුල බාල කාලය තුලත් පින්දහම් සිදු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ කාලේ හිතන්න එපා කවුරුවත් නිදහසට කාරණා කියන්න එපා. අනේ ඉතින් මේ කාලේ කොහොමද, කොච්චර දේවල් තියෙනවද ඉගෙන කියා ගන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ, පන්ති යන්න ඕනේ, ටියුෂන් යන්න ඕනේ, කරදර කොච්චර තියෙනවද, ඉතින් ඒව කරගන්න ඕනේ, විභාග කරන්න ඕනේ, මේවා කියලා කියන්න එපා. පින්දහම් කරගන්න ඔය සියල්ල ඇතුලේ පිනක් දහමක්, බණක්, භාවනාවක් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා පුංචි ඉඩක් හරි වෙන් කරගන්න. දවසේ පැය 24ක් තියෙනවා. පැය 24න් විනාඩි 20ක්වත්, විනාඩි 15ක්, 10ක්වත් වෙන් කරගන්න බැරි කමක් නැහැ. පිනක් දහමක්, බණක්, භාවනාවක් කරන අඩුම තරමින් මලක් පහනක්වත් පූජා කරන්න. එතකොට බාල කාලේ පින්දහම් කරන්න ඕනේ.
තරුණ කාලෙත් පින්දහම් කරන්න ඕනේ. තරුණ කාලේ හොඳට පින්දහම් කරන්න පුළුවන්කම තියෙන කාලේ, සීල් රකින්න පුළුවන්කම තියෙන කාලේ, දන් දෙන්න පුළුවන්කම තියෙන කාලේ, භාවනා කරන්න පුළුවන්කම තියෙන කාලේ, හිතේ ගතේ සවිශක්තිය ධෛර්යය තියෙන කාලේ, ඒ කාලේ හොඳට ඒව කරගන්න පුළුවන්. ඒ කාලෙදිත් සමහරු කියනවා අනේ ඉතින් මේ කාලේ කොහොමද කරන්නේ, රස්සා කරන්න තියෙනවා, ආවහයි වහ වෙන්න තියෙනවා, දරුමල්ලු හදන්න තියෙනවා, කොච්චර දේවල් කරන්න තියෙනවද, ඒව කර කර ඉතින් මේව කොහොමද කරන්නේ කියලා පිනට දහමට බණට භාවනාවට තමන්ගේ තියෙන උනන්දුව තමන් විසින්ම නැති කරගන්න අවස්ථා උදා කරගන්නවා. ඉතින් ඒ නිසා එහෙම කරගන්න එපා. තරුණ කාලෙත් හොඳට පින්දහම් කරන්න පුළුවන්. ඔය සියලු වැඩ රාජකාරී වැඩ කටයුතු මැද්දේ අනිවාර්යෙන්ම ඔබ පිනක දහමක බණක භාවනාවක යෙදෙන්න ඕනේ, නිරත වෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි අවධිය තමයි මහලු අවධිය. සමහර ඔය අවධි දෙකම පහු කරලා කල්පනා කරනවා අනේ ඉතින් අපේ මේ සියලු කටයුතු නිමා කරලා ධර්මල්ලොත් දීගතල දීලා ඒ යුතුයකම් වක්කීම් ඔක්කොම ඉවර කරලා මහලු කාලේ පිනක් දහමක් කරනවායි කියලා එහෙම කල් දාලා අන්තිමට මහලු කාලෙත් පිනක් දහමක් කරගන්න බැරි වෙන අවස්ථාවට යනවා. අන්තිමට පත් වෙනවා. මොකද දරුවෝ දීගතල දීලා ඒ දරුවෝ හැදුවාන් පස්සේ අන්තිමට ඒ දරුවන්ට හිර වෙනවා. මුණුබුරු මිනිබිරියෝ ටිකත් හදලා ඉවරලා පිනක් දහමක් කරගන්නවා කියලා ඔය විදිහේ පිනක් දහමක් බණක් භාවනාවක් කරන එක මහලු කාලේ ලැබුවාන් පස්සේ ඒ මහලු කාලය තුලත් තව තවත් ඈතට දානවා. කරගන්න බැරිම වෙන තමන්ට ගතේ හිතේ කිසිම වාරුවක් ශක්තියක් නැති කාලෙටම තල්ලු කරලා දානවා අර අදහස. ඉතින් එතකොට ඔහොම ජීවිතේ එහාට තල්ලු කරලා දැම්මුත් එමේ ඔය අදහස කවදාකවත් පිනක් දහමක් බණක් භාවනාවක් සිදු කරගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ ඔය අවස්ථා තුනම පින්දහම් වල යොදවන්න ඕනේ, බණ භාවනාවල යොදවන්න ඕනේ. හැබැයි ජීවිතයේ ඔය අවස්ථා තුනින් අපි කියමු අවස්ථා එකක් බැරි වුණොත් එහෙම දෙහික පිනක් දහමක් බණක් භාවනාවක් කරගන්න ඕනේ. ආටම අපි අවවාද කරනවා මේ ධර්මානුශාසනාව ඔබේ ජීවිත සාර්ථකත්වයේ පිණිස හේතු වාසනාම වේවා කියලා. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට ඒ.ජී. රන්මැණිකේ මහත්මිය විසින් අභාප්‍රාප්ති වර්ෂ 12ක් සපිරෙන ස්වාමි පුරුෂයා වූ බී.එම්. අප්පුහාමි මහතාටත් වර්ග පරම්පරාවේ මියගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් සහ දියණියන් දෙදෙනා වන තරංගා කුමාරි, අනුලාවති, බෑණුවන් වන දිසානායක ජයරත්න බණ්ඩාර සහ ඉරේෂා, ගයාන්, ඉසංක, ඉනේෂා, සඳුනි, බුද්ධික, උදානි, උදයංග යන මුණුබුරු මිනිබිරියන්ටත්, රිතුම් මුතුහර පුංචි පුතාටත්, දුල්නි රුහන්සා පුංචි දියණියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්. WJM දයාවති මහත්මිය විසින් මීට මාස 10කට පෙර අභාප්‍රාප්ත වූ තම ස්වාමි පුරුෂයා වන WA හේරත් සිඤ්ඤෝ මහතාටත්, මීට වසර 4කට පෙර අභාප්‍රාප්ත වූ සමන් සිසිර කුමාර පුතුණුවන්ටත් වර්ග පරම්පරාවේ මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා කන්තලේ 1L අංක 369 පදිංචි ඒ.ජී. රන්මැණිකේ මහත්මිය සහ කන්තලේ 1L අංක 355 නිවසේ පදිංචි WJM දයාවති මහත්මිය විසින්. 2011 වර්ෂයේ ජුනි මාස 8 වන දින පර්ලොස්සැපත් අඹේපුස්ස පිරිස්සල පදිංචිව සිටි උප පොලිස් පරීක්ෂක චන්රත්න අබේකෝන් ආදරණීය ස්වාමි පුරුෂයන් පින් අනුමෝදන් කිරීමත්. අඹේපුස්ස පිරිස්සලේ පදිංචිව සිට මිය පරලොව ගිය අබේකෝන් පරම්පරාවේ සිළුම ඥාති මිත්‍රාදීන්ට සහ මාවනැල්ල හිඟුල අංගොඩ පදිංචිව සිට මිය පරලොව ගිය ජයසූරිය පරම්පරාවේ සිළුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්. දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම සහ නිවන් සුව අවබෝධයට මේ පින්න හේතු වාසනා වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා අංක 28N1 පිරිස්සල අඹේපුස්ස පදිංචි මල්ලිකා ජයසූරිය කුමාරිහාමි අබේකෝන් මහත්මිය විසින්. උපන් දිනේට ආශිර්වාද කිරීම සහ ප්‍රේමා නානායක්කාර විශ්‍රාමික ගුරුතුමිය විසින්. මැයි මස 10 දින 104 උපන්දිනය සැමරූ නිතුක් නිහංසා කරුණාතිලක දියණියට ආශිර්වාද පැතීමත්. වෛද්‍ය දිනිෂ ජයසාන් කරුණාතිලක සහ වින්ද්‍යා මදුභාෂිණී යන අයගේ පස්වන විවාහ සංවත්සරයට සෙත් ප්‍රාර්ථනා කිරීමත්.
DC කරුණාතිලක සහ DDS හෂාන් කරුණාතිලක යන අයට සෙත් පැතීමත් අභව ප්‍රාප්ත පීරිස් නානායක්කාර DMK ලිසිනෝනා ගාමිණී කරුණාතිලක යසවති හටන් ආරච්චි විශ්‍රාමික ගුරු ඒ සමගම වික්ටර් ධර්මසිරි කරුණාතිලක සහ එම මැතිනිය ගුණපාල නානායක්කාර චන්ද්‍රපාල නානායක්කාර හේරත් කරුණාතිලක GD ජේනෝනා සහ වර්ග පරම්පරාවේ මියගේ සිළුම ඥාතින්ද පුණ්‍යානුමෝදනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා අගලවත්ත දන්වත්ත පාර අංක 6-8 පදිංචි විශ්‍රාමික ගුරු ප්‍රේමා නානායක්කාර මහත්මිය විසින් දැන් ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව වාසනාවන්ත පින්වත්නි ඔබ හැමදෙනාම බෝධිරාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේ අවවාද කොට වදාළ හතරපද ගාථාවක් ඇසුරින් සිදු කරන්නට යෙදුණු ධර්මානුශාසනාවට සවන් යොමු කළා. ඒ ධර්මානුශාසනාව තුළින් අපි බලාපොරොත්තු වුණේ තමන් තමන්ට ආදරය කරනවා නම් කළ යුතු දේ කුමක්ද කියලා ඔබට ඒ පිළිබඳව අදහසක් ඇති වෙන්නේ නැති. ඉතින් ඒ ධර්මානුශාසනාව තුළින් ඔබේ ජීවිතයට ලබාගත හැකි ආදර්ශය එක් හසු කරගෙන ඔබේ ජීවිතය මේ ලෝක වශයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට මේ ධර්මානුශාසනාව ඔබට ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුණු පින්වත් හැම දිනාටමත් රට පුරා ලෝ පුරා හිඳමින් ධර්මානුශාසනාව හා සම්බන්ධව ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් අපි සෑම සිය දිනාටමත් මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින ධර්ම ශ්‍රවණමේ පින නිවන් පිණිස පාරමී ධර්මයක් බවටම පත්වේවායි ආශිර්වාද කරනවා. සාතු සාතු සාතු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සාදු සාදු සාදු. සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහර කඩවත විවේකාරාමාධිකාරී ශාස්ත්‍රවේදී ත්‍රිපිටකාචාර්ය පූජනීය මිගස්තැන්නේ සංඝ රක්කිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ සදේශීය සේවාවේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන මෙම ධර්මානුශාසනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව සිත ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. යන්නද ඒ කෑල විතරක් කියනද? කෑල. ජයසූරිය